And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇට් 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. අද පාර්ලිමේන්තුවේදී සාමකාමීව හැසිරීම පිළිබඳ සියලු මන්ත්‍රීවරුන්ට ජනපතිගේ ස්තුතිය. පාර්ලිමේන්තුව අදත් කල් තැබේ. පාර්ලිමේන්තුව නැවත 2018-19 විසඳුම් දින සිකුරාදා පූර්ව භාග 10:30 දක්වා කල් තුන ලැබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද රෑ යළි රැස් වෙති. ඒ සාකච්ඡාවේදී මේ ගැන ඉතාම බැරෑරුම් ලෙස අවධානය යොමු කරලා ගත යුතු පියවර ගැනීමට ක්‍රියාත්මක වෙනවායි කියන එක මේ අවස්ථාවේදී අවධාරණය කරනවා. පවතින අර්බුදයට එක්සත් ජාතික පක්ෂයේ විසඳුම. මේ නාඩගම විහිළු අවසන් කරන්න පුළුවන් හොඳම තැන පාර්ලිමේන්තුව. ප්‍රජාතන්ත්‍රවාදයට තැනදී මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය ලබා දීමේ අවස්ථාව ලබා දෙනවා. භික්ෂු විරෝධතාවට කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර. ගරු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මැදිහත්වීමෙන් කලබලයේ සමතේකට ප්‍රහාරයට උපදෙස් දුන් නිලධාරීන් පිළිබඳ ජනපතිගෙන් විමර්ශනයක්. විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල අද කොළඹදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. දේශපාලකීන් සහ විද්‍යාඥයින් අතරේ තිබෙනා වූ වෙනස මා හිතන්නේ මේ කාලය තුළ හොඳට පැහැදිලිව දකිනවා. විද්‍යාඥයින්ගේ තිබෙන තැම්පත්කම, උගත්කම, බුද්ධිය, පරිණත බව, සදාචාරාත්මක බව, විනයගරු බව, මානුෂීයත්වය විද්‍යාඥයාගේ ප්‍රධාන කැඩපත විදිහට ඒ චරිත ලක්ෂණ තුළ අපිට දකින්න පුළුවන්. දේශපාලකීන් කියන අය දේශපාලනය කරන හැම කෙනෙක්ම දේශපාලඥයා යන්නෙන් අදහස් කළත් දේශපාලඥයා කියන්නටත් විද්‍යාඥයා සහ දේශපාලඥයා අතරේ වෙනසේදී සැබෑ දේශපාලඥයා කවුද කියන එක මා හිතන්නේ උගතුන් සහ බුද්ධිමතුන් වගේම පොදු ජනතාවගේ මනසින් තේරුම්ගෙන ඇතැයි කියලා මා විශ්වාස කරනවා. පුජ්‍යලෙක් තුල තිබී යුතු තැම්පත් බව, ඉවසීම, මානුෂිකත්වය, සදාචාර බව, විනයගරුක බව ඉතාමත් වැදගත්. එයින් බැහැර වූ දේශපාලනය කරන්නන් දේශපාලකයන් විදිහට හඳුන්විය නොහැකි කියා මා විශ්වාස කරන්න. වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා ඊයේ සර්වපාක්ෂික හමුවක් කැඳවා තිබුණා. එහිදී පක්ෂ නියෝජිතයින් එකඟ වී ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ගැටුම් වලින් තොරව සාමකාමීව කටයුතු කරන්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සර්වපාක්ෂික සමුළුව ඊයේ පසුරුවේ ආරම්භ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඊට කථානායක ඇතුළු පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් ඊට සහභාගි වූවත් කථානායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණද මෙම සමුළුවට සහභාගි වුණේ නැහැ. මේ හමුව පැය දෙකකට ආසන කාලයක් සුහදව සහ මිත්‍රශීලීව පැවති බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළා. ඉතාමත්ම බරපතල ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීම කිසිසේත්ම සුදුසු නොවන නිසා ඉදිරි කටයුතු කරගෙන යෑමට මම හිතන්නේ අපි අතරේ එකඟත්වයක් ඇති කරගෙන තැමීම තමයි ඉතාම අවශ්‍ය වන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් විසඳා ගැනීමට මම හිතන්නේ දෙගොල්ලටම යම් කිසි මැදකට එන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ප්‍රශ්නයක් විසඳ ගන්න තිබෙන හොඳම ක්‍රමය. ඒ නිසා අපි ඉතාම සුහදව සහ ඉවසීමෙන් තම තමන් ඉදිරිපත් කරන අදහස් ඉදිරිපත් කරලා අපිට යම් කිසි මධ්‍යස්ථ එක තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට තිබෙනවා නම් තමයි මම හිතන්නේ අපිට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. මේ අතර නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව සාමකාමීව පැවැත්වුණා. ඒ අනුව සර්වපාක්ෂික සමුළුවෙන් අනතුරුව අද පාර්ලිමේන්තුවේදී සාමකාමීව කටයුතු කිරීම පිළිබඳව සියලු පක්ෂ නායකයින්ට සහ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමා ස්තුතිය පළ කර තිබෙනවා. දැන් අපි යන්නේ පාර්ලිමේන්තු පරිශ්‍රයට. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් වගේම කණ්ඩායම් රැස්වීම කිහිපයක්ම පැවැත්වුණා. පාර්ලිමේන්තු රැස්වීම අද පස්වරු එකට ආරම්භ වීමට නියමිතව තිබුණා. අද පෙරවරුවේ සිටම පාර්ලිමේන්තුව අවට මෙන්ම පාර්ලිමේන්තුව තුළද
දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තිබුණා. අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සංධානයත් එක්සත් ජාතික පෙරමුණත් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සිය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුවා. එක්සත් ජනතා නිදහස් සංධානයේ රැස්වුණේ අංක එක ධර්ණ කමිටු ශාලාවේදී. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කමිටු ශාලා අංක 7 රැස්වුණා. මේ රැස්වීම් අවසන් වීමට පෙර දහවල් 12 කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වුණා. ඒ අතරතුර මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළා. අපි ඒගොල්ලන්ට කියන්නේ කතානායකතුමා ගැන විශ්වාසයක් නැත්නම් කතානායකතුමා හරි විශ්වාස භංග යෝජනාව ගැනලා සම්මත කරලා එතුමා වයින් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලා තියෙන්නේ කිසිම දෙයකට එකඟ වෙන්නේ නැති එකනේ. මේක නීතියෙන් විග්‍රහ කරන්න බෑ. මේක දේශපාලනික ප්‍රශ්නයක්. මේ රටේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. ඒකයි පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේ මහජන අභිමතයට අනුව විසඳන්න ඕන. ජනමතය විමසන මැතිවරණයක් ඕනෑ නම් මේ රටේ කවුරුවක්වත් පාර්ලිමේන්තු මැතිවරණ නීති අනුකූල අවුරුදු 4 ඇතුළත තියන්න ඕනේ නැහැ. තවම අද නොවැම්බර් මාසේ 19 ජනවාරි 8 ජනාධිපතිවරණ කැඳවන්න පුළුවන්. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව කඩිනමින් පත් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් එකඟ වී තිබෙනවා. ඒ සඳහා සමාජිකයින් නම් කරන ලෙස නියෝජ්‍ය කතානායකවරයා අද සභාවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුව අද දහවල් 1 රැස්වුණේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. අද දින පක්ෂනායකයන් කතානායකතුමා සමග පැවති රැස්වීමේදී එළඹි තීරණය පරිදි තේරීම් කාර්ය සභාව පත් කිරීමට තීරණය කරන ලද බවත්, ඒ අනුව පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් හැකික්මනෙන් පාර්ලිමේන්තුවේ මහලේකාධිපති එම ලෙස කානිකව දන්වා සිටිමි. මේ මාසේ 14, 15, 16 මේ පාර්ලිමේන්තුව තුළ ඇතිවෙච්ච සිද්ධීන් ගැන පරීක්ෂණයක් කළා. රාජ්‍ය දේපළ විනාශ වුණා. රටේ නීතිය අනුව ඔවුන්ට දඩුවම් කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. තේරීම් කාරක සභාව පත් කරන විට තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට හිමි වේ යුතු බවයි මම ඔබතුමාට දැනුම් දෙනවා. රජයක් නැත්තම් තේරීම් කාරක සභාවක් පත් කරන්න බෑ. ඒ නිසා රජයක් තියෙන බව පිළි අරගෙන අපි නීත්‍යානුකූලව තේරීම් කාරක සභාව පත් කරමු. පාර්ලිමේන්තු කටයුතු සඳහා අවශ්‍ය වෙන තේරීම් කාරක සභාව පත් කරන්නේ නම් ඒ තේරීම් කාරක සභාව ඇතුලේ බහුතරය හදාගන්න එක සාධාරණ නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව පාර්ලිමේන්තුවේ ඒ පක්ෂ නියෝජනය කරන පිළිවෙලට අනුරූපීව තමයි තේරීම් කාරක සභාවට නියෝජිතම් පත්ව යුතු වන්නේ. අද දින රැස්වීම මෙයින් වැඩ කටයුතු අවසන් කරන අතර පාර්ලිමේන්තුව නැවත 2018-2019 දින සිකුරාදා පූර්ව භාග 10:30 දක්වා කල්තුන ලැබේ. මේ පවතින දේශපාලන අර්බුදයට සැබෑ විසඳුම කුමක්ද? ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අද ඒ ගැන කතා කළා. අද දවසේ යෝජනා වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නමින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නැගිටලා ඡන්දය ප්‍රකාශ කිරීම. මේ හැම විකල්පයක්ම යෝජනා. නමුත් නිත්‍යානුකූල නොවන රජය මේ හැම දෙයක්ම ප්‍රතික්ෂේප. එතකොට අද දවසේ සැනකෙළිය ක්‍රියාත්මක වෙනවා. හෙට දවසේ ආපහු සැනකෙළිය ආරම්භ වෙනවා. නොනවතන සැනකෙළිය. දැන් මේ සැනකෙළිය තුලින් කවුරුත් කතා කරන්නේ 120ක මේ රටේ ජනතාවට අත්පත් වෙන ඉරණම. මේක මහා නාඩගම. මේ නාඩගම මේ විහිළුව අවසන් වෙන්නට මේ නාඩගම විහිළු අවසන් කරන්න පුළුවන් හොඳම තැන පාර්ලිමේන්තුව. ප්‍රජාතන්ත්‍රවාදයට තැනදී මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය ලබා දීමේ අවස්ථාව ලබා දීම. අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් මේ අවස්ථාවේ. මේ රටේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද? මිනිසුන්ට මොකද්ද? පුරවැසියට මොකද්ද? සැනකෙළිය දිගින් දිගටම යයි. මං හිතන්නේ මේ සීළු දේ දකිනකොට අපි අර සිනමා ශාස්ත්‍රය අහලා තියෙනවා එමි සම්මාන කියලා. ඔස්කාර් සම්මාන කියලා. මං හිතන්නේ තාමත් මික්මනින් එමි සම්මාන සහ ඔස්කාර් සම්මාන වලට වැඩිය උසස් සම්මාන ලබා දෙන වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කරන්නට. මොකද අමුතුම බොරුවෙන් පිරිච්ච රංගපෑම ක්‍රියාත්මක වෙයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් නැවත පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධීයයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබෙනවා. මේ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරන්න ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. කරුණාරත්න ජයසූරිය මැතිතුමා වන කථානායක දුරණය ධූරය හොබවන මැතිතුමා අද දින මූලාසනය ගැනීමට පැමිණියේ නැහැ. ඉතින් මේ කථානායකතුමාගේ නම බොහෝ අය දන්නේ නිසා මම කරුණාරත්න ජයසූරිය කියලා කිව්වේ. ඒක තමයි නියම නම. කථානායකතුමා ඒ අතරම ප්‍රකාශ කළ සංඛ්‍යාත්මක වශයෙන් එක්සත් ජාතික පක්ෂයට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධයන්නේ මන්ත්‍රී කණ්ඩායම වැඩි කියලා. ඒ නමුත් ඔහුගේ නිගමනයන් ප්‍රකාශ කරන්න කථානායක පුටුවට ආවේ නැහැ. පාර්ලිමේන්තුවේ ලේකම්තුමන් රාජසේවකෙක්. ඒ වගේම අනෙකුත් නිලධාරී මහත්මීන් රාජසේවකයෝ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ලේකම්තුමන් ඇතුළු ඒ සියලුම රජයේ සේවක මහත්මීන්ට අපි ඉතා ඕනෑකමින් අවධාරණය කොට කියා සිටිනවා. ඊනියා කථානායකවරයාගේ හෝ නියෝජ්‍ය කථානායකවරයාගේ නීති විරෝධී, සම්ප්‍රදාය විරෝධී ස්ථාවර නියෝගයන්ට පටහැනි ඒ වැරදි තීරණ පිළි අරගෙන කටයුතු කර නීති කඩන ලද නිලධාරීකුගේ තත්ත්වයට පත්ව අමාරුවේ වැටීමෙන් වළකින්න කියලා අපි එතුමන්ගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අදත් අපි සවස 7ට ජනාධිපතිතුමන් කැඳවල තියෙනවා මේ ඇති වී තිබෙන කරුණු ගැන සාකච්ඡා කරන්න විශේෂ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදීත් මේ ගැන ඉතාම බැරෑරුම් ලෙස අවධානය යොමු කරලා ගතයුතු පියවර ගැනීමට ක්‍රියාත්මක වෙනවයි කියන එක මේ අවස්ථාවේදී අවධාරණය කරනවා. දැන් ලැහැත්ති තවත් එකක් කරා. අද දුවගෙන ඇවිල්ලා කොළ කෑල්ලක් දුන්නා කවි කරුණානායක මැතිතුමා අග්‍රාමාත්‍ය ලේකම්වරයා මුදල් පිළිබඳ නියෝග දීමට නොහැකිය කියලා යෝජනාවක් සම්මත කළා. මොකද්ද මේ කරන්නේ? රටේ සියලු කටයුතු අකර්මණ්‍ය කරා. ඒක නීතියානුකූල නැහැ. විජිතේරත් මහත්තයා දුවලා අපි ඒ දෙබිල්ලට නම් සුසන්දිකා ජයසිංහත් පරාදයි. විනාඩි 4කින් ඒ අනුමත බව ශබ්දේ හනි. ඒ අනුමත බව ප්‍රකාශයටපත් වුණා. මොකෝ වාසනාවකට කරු ජයසූරිය මැතිතුමා දේශපාලනට ආවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවට ගිහිල්ලා ICC එකේ අම්පයර් කෙනෙක් වෙලා හිටියේ නම් ක්‍රිකට් මැච් වලට මොනවද වෙයිද? වැඩියෙන් කෑ ගහන කණ්ඩායමට ජයග්‍රහණ ලබා දෙනවා. බරපතල තත්ත්වයක් ඇති වෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට, මේ ජාත්‍යන්තර පාර්ලිමේන්තු වලට සංගම් වලට මේ අසාධාරණ පිළිබඳ අව නඩුව ඉදිරිපත් කළ යුතුයි කියලා තීරණය කළා. දවස් 2 ඇතුළතදී කටයුත්තට සම්බන්ධ වෙනවා. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අද දින පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමේදී අපි යෝජනා කළා අපි සම්මත කරපු ඒ විශ්වාසභංග යෝජනාව ලාස් නොකර නැවත වාරයක් ස්ථීර කිරීම සඳහා නමින් ඡන්දය ගැනීමට නැත්නම් ඉලෙක්ට්‍රොනික ඡන්ද දීමේ ක්‍රියාදාමයේ අනුගමනය කරමින් ඡන්දය ලබා දීමට අද අපි එකඟ වන බවත් අපි ඊටාම පැහැදිලිව කියා සිටියා. නමුත් නැවත වාරයක් අපි දැක්කා අදත් නියමානුකූලව ජනාධිපතිතුමා ඉල්ලූ පරිදි ඔප්පු කිරීමට ඉඩ නොදෙන බව අපිට පෙනී ගියා. ඊහෙම කතාවයක් මොකක්වත් තිබුණේ නැහැ ජනාධිපතිතුමාත් එක්ක. ජනාධිපතිතුමා කිව්වේ ආපහු පාර්ලිමේන්තුවේ නාමිකව ඡන්ද ගන්න කියලා. අපි ඒකට ඒක යෝජනා කරාද? ඒක යෝජනා කරාම නැවත ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. ඒක ගිහිල්ලා කියන්නේ ඔබතුමාගේ ජනාධිපතිට. ඒක ඇති කරපු කට්ටියට. නෑ විසඳුම තියන්නේ අපි නෙවෙයිනේ. විසඳුම ඒ ප්‍රශ්නේ ඇති කරපු කට්ටියනේ. ප්‍රශ්නේ විසඳන්න ඕනේ. කොහොමද කථානායකට ප්‍රශ්නය ආවේ පස්සේනේ? රටටම හොරෙන් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගත්තේ කථානායකතුමාද? මේක දිනාකරණය කරගන්න ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි. අගමැතිවරයා පත් කරන එක තියෙන්නේ මෙතන. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ගිහිල්ලා කොහොමද ඒක විසඳන්නේ? නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමෙන් රට අස්ථාවර වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ රතු ඉර දේශපාලන සංවාදාත්මක වැඩසටහනට ඊයේ සහභාගී වෙමින් රට අස්ථාවර රට එක තැනක නතර වෙලා කට්ටියක් කියන අගමැති එක්කෙනෙක් කියලා අනිත් කට්ටියක් කියන අගමැති තව කෙනෙක් කියලා ලේකම්වරු ආයතන රටේ ආර්ථිකේ විනාශ වෙලා රට එක තැන් වෙලා නරක් වෙනවා. එතකොට දැන් මේක විශේෂ කාරණාවක්. එතකොට මේ විශේෂ කාරණාවක් ගන්නව නම් දැන් මෙතුමා සඳහන් කළ රටේ ආර්ථිකයට ගැටලුවක් නොවී විශේෂයෙන්ම ජනතාවට ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යනවා. අපි මිලියන 100ක් ලබා දුන්නා ගම්පෙරළි වැඩසටහන. ඒක මෙතුමන්ලා එක ලියුමෙන් නතර කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටයි මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි බෞතරේ තියෙනවා නම් පෙන්වන්නකො බෞතරේ. බෞතරයක් නැතුව මේ හොර ආණ්ඩුවක් ගෙනියන්නේ. හොඳයි. හරිද? ඒක වැරදි. ඒක සම්පූර්ණ වැරදි. ඔබතුමා අගමැති කරන්න කාවද? අපේ හිටපු අගමැතිතුමා කොහොමද? රණවීර වික්‍රමසිංහ මැතිතුමා තමයි අගමැති.
එහිදී ආණ්ඩුව ජනතාවට බදුසහන ලබා දීම පිළිබඳ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා. ඔබතුමාගේ වැදගත්භාවයේ පේනවා හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමා මේ ඩීසල්, පෙට්‍රල්, ඉන්ධන මිල අඩු කරලා තියෙන මේවට මුදල් අසීමිත බදු ගැහුවා. මන්ත්‍රීතුමා දැන් මොන බදුද අඩු කරලා තියෙන්නේ කියන්නේ? ඉන්ධන වලට තියෙන මොන බදුද අඩු කරලා තියෙන්නේ? කොහෙවත් තියෙන මුදල් ගෙනල්ලා මිලක් අඩු කරන්න හර්ෂණ හැකියාවක් තියෙන්න එපැයි. ඔව් ඒක තමයි. එතකොට ඒ ඉන්ධන වෙනුවෙන් රුපියල් 65ක විතර බද්දක් යනවා. ඒ රුපියල් අඩු කරලා තියෙනවා. ඒ රුපියල් 65න් රුපියල් 10ක් 15ක් අඩු කරගෙන මහ භාණ්ඩාගාරයට ඉතුරු ටික ලබා ගන්න එච්චරයි වෙන්නේ. එදා තිබ්බේ ඩොලර් 85ක් දැන් 65ට බැහැලා. ඒකයි අඩු කරලා තියෙන්නේ. ඒක තමයි. හරිද? එතකොට ඒ අඩු වෙනවා කොහොමද? ඉතින් අඩු වෙද්දී අඩු බදු වලින් අඩු කිරීමක් නෙමෙයි. බදු වලින් අඩු කිරීමක් නෙමෙයි. භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරි පිටට පැමිණියා. ඒ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ නිදහස් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න. හැබැයි ඒ අවස්ථාවේදී මතු වුණේ උණුසුම් තත්ත්වයක්. සිංහලේ අපි සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක පිරිස ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පැමිණ සාකච්ඡා කිරීමට උත්සාහ කළත් ඒ සාර්ථක වූයේ නැහැ. ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්න ගැන අපට ජනාධිපතිතුමත් එක්ක අපි කතා කරන්න සහ එතුමාට තොරතුරු දන්වන්න විවිධ විදියට උත්සාහ කළා. නමුත් ඒක තාම බැරි වුණා. දැන් දින මාස 3කට වැඩිය ගත වුණා. පසුව පොලිසිය විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එම ස්ථානයට පැමිණියා. එහිදී මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් භික්ෂුන් වහන්සේට ජනාධිපතිතුමන් මුණ ගැසීමට අවස්ථාව උදා වුණා. ඒ අනුව පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතු වලට අදාළව සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බහර දීමට අවස්ථාව හිමි වුණා. මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් ජනාධිපතිතුමාට සංදේශය බහර දුන් භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස විසිර ගොස් තිබෙනවා. මේ අතර ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කනගාටුව ප්‍රකාශ කරන බවයි. ඔවුන් විසිරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට උපදෙස් දුන් අයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමටද මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. කතානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන දයාසිරි ජයසේකර ඇමතිතුමා අදත් අදහස් පළ කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අදසෙම අපිට සන්තෝෂයෙන් කියන්න පුළුවන් අද ඒ ජනාධිපතිතුමාගේ ඉල්ලීම සියලුම දෙනා පිළිඅරන් පහුගිය දවස් 3 ඇතිවුණු සිද්ධියක් අපිට දකින්න ලැබුණ නැහැ. දැන් සිකුරාදා අපි තාම දන්නේ නැහැ මොකද්ද පාර්ලිමේන්තුවේ ගන්න යන්නේ කියලා. පක්ෂනායකයන්ගේ රැස්වීමක් මං හිතන්නේ කතානායකතුමා කැඳවයි සිකුරාදාට පෙර. එතකොට පාර්ලිමේන්තුවේ අවධානය යොමු වෙන්නේ කුමන වැඩපිළිවෙලකටද කියන එක අපිට තීරණය කරන්න හැකියාව ලැබෙනවා. අරුජයසූරි මහත්තයා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන අපි දන්න
විදිහට ඉතාලම ඉහළ ආදරයක් ගෞරවයක් අපිට දීපිච්ච නායකයෙක්. හැබැයි එතුමා ක්‍රියා කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ පයිසකට ගණන් ගන්න නැතුව. දැන් මේකට මොකද්ද හේතුව? කරු ජයසූරිය මැතිතුමාට රෙදිආර පහමාර කරන් දුන්නා. දැන් ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා රයින්ලි කුමසිංහ මහත්තයව අගමැති කරන්නේ නැහැ කියලා එතුමා. ඉතින් ඒ නිසා අර රෙදිආර පහමාර කරන් දුන්නාම කරු ජයසූරිය මහත්තයට මේ නැෂනල් සූට් එක ඇඳ ගන්න අගමැති විදියට එතුමා මේක කපලා මහගත්තා. මහගෙන එතුමා කරේ සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තකට විසිකරලා මේ විශ්වාසභංගය ගෙනාවා. මොකද විශ්වාසභංගය ගෙනාපුවම මේක සම්මත වුණ ගමන් ඊළඟට අගමැති විදියට දියුරුම් දෙන්න කවුරු හරි ඕන දැන්ටක් ගහලා. අර දෙවෙනි දවසේ ආවේ 16 වෙනිදා හොරාරක්කු තිප්පොලකට පයින් පොලිස් කණ්ඩායමක් වගේ තමයි පාර්ලිමේන්තුවේ සභාගමට පොලිසිය අරගෙන ආවේ. අරගෙන ආවිල්ලා මේක තමයි මේක සම්මත කිරුවේ. සම්මත කිරුවෙත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ ඉඳගෙන. පුටු කෑල්ලක් කොහරි දියාගෙන FM මයික් එකක් අරගෙන ඊට පස්සේ කොහරි පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන් මරිය කඩේ කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු එක්කෙනෙක් සෙන්කෝලේ අතේ දියන් ඉන්නෝ. තව කට්ටියක් ඇවිල්ලා වට කරගන්නෝ. පුටු කෑල්ලක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ටොයිලට් එකෙත් මේක කරන්න පුළුවන් දැන් බලන් ගියා. අද එතුමට සහයෝගය දුන්න ජාත්‍යන්තර ප්‍රජාවත් නැහැ. අද කරු ජයසූරිය මහත් ඉඳගන්නෙත් නැහැ. කරු ජයසූරිය මැතිතුමා 16 වෙනිදා මම බොහොම වක්කීමක් අදෝ කියනවා. එක්සත් ජාතික පක්ෂයේ කුත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකුටත් එක්සත් ජාතික පක්ෂයේ හිටවු මන්ත්‍රීවරයෙකුටත් දෙන්නෙකුටම කතා කරලා කිව්වා මම දැන් අගමැති විදිහට දියුරුම් දෙන්න ලෑස්ති. කරුණා කරලා දැන් ඔයාලා අපිට සහයෝගය දෙන්න කියලා. ඉතින් ඒ කියන්නේ එකෙන් බොහොම පැහැදිලි කරු ජයසූරිය මහත්තයාව අන්දලා තියෙනවා. එතුමා අගමැති අභිෂේකය හදාගන්න තමයි වැඩපිළිවෙල සකස් කරේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී මිරිස් වතුර ප්‍රහාරයකට ලක් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මන්ත්‍රීතුමත් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. පනතල් පනත්වලේ දඩුවම් කිරීම කියන එක සතියක් වැඩතහනම් කරයි. එන මෙතනදී මේ පාර්ලිමේන්තුවේ නීතිය පනත අපිට මදි. පාර්ලිමේන්තුවේ පීයක් අරගෙන ආවන අපේ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අර වගේ මිරිස් කුඩුගෙන මම බලාගෙන මම කතා කරේ දෙකපාර මම දැක්කේ නැහැ මේ පොතේ එනවා. මට ඇවිල්ලා වතුනේ මෙතෙන්ට. මම අහියේ බඩාලා. බලාදි කෝරන් පොත. දෙනිසා මම තීරණය කෙරුවේ ඒ සාක්ෂි කරුණුත් ඇතුව මම පැමිණිලක් කරනවා. එතනින් කරලා අපි අධිකරණයට යනවා. ඊළඟ අධිකරණේ පසු ගත යුතු ඊළඟ පියවරත් මම යනවා. මේ කරන්නේ මම වෙනුවෙන්නේ මේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේ පුද්ගලයන්ගේ වුණ බලලා නැත්නම් ලෝකෙකුත් දේවල් දිහා බලන්නේ මේ ප්‍රතිපත්තිය රටට සේවයක් කරන පුද්ගලයන්ද මේ කරන්න කියන එක බලලා තමගේ ඡන්දේ පාවිච්චි කරනවා. සමකාමිය මම මහින්ද රාජමැතිතුමාට මගේ මිත්‍රයා එතුමායි මම නාල දෙකට හිටියේ මම එකම බෝඩිමේ එතුමා කිව්වා ඉතිරිලත් පාර්ලිමේන්තුවේ ගැලරියේ හිටිය කෙනෙක්. ඒතර මේ තත්ත්වාවේ මම ඉලිමක් කරන්නේ ඔබතුමා ඊයේ ජනාතුමා සමග පක්ෂ සමුලුවේ සාකච්ඡා කළා වගේ ඔබතුමාගේ 113ක් පෙන්වන්න අපිට 113ක් පෙන්වන්න බැරි නම් ඔබතුමාට එක නීත්‍යානුකූල බාර දීලා අපි විපක්ෂේ ඉන්න ලෑස්ති අපිට එච්චර බලකාමීත්වය නැහැ. තවත් පුවත් දකිමු මේ විරාමයෙන් පස්සේ. This is Live at 7. ජනතා විමුක්ති පෙරමුණ අද කතානායකවරයාට යෝජනාවක් බාර දුන්නා. ඒ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මුදල් අත්හිටුවන ලෙස ඉල්ලමින් මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ හිටපු මහත්මී රටේ අවුරුදු 10ක් ජනාධිපතිකම කරලා තිබෙනවා. අග්‍රාමාත්‍ය ධුරය සැලකිතු කාලයක් කරලා තිබෙනවා. විපක්ෂ නායක ධුරය කරලා තිබෙනවා. අමාත්‍ය ධුර කරලා තිබෙනවා. එසේ ඉන්න කෙනාට ඉතා හොඳින් දන්නවා පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව මේ පුටුවේ වාඩි වෙලා ඉන්න එක යුක්ති සහගත නැහැ කියන එක ඔහුට තේරෙනවා. ඔහුගේ පුටුව අත් නොහැර ඉන්නයන් කවරක්වත් නිසා නෙවෙයි ඔවුන්ට එල්ල වී තිබෙන අපරාධ වංචා දූෂණ පිළිබඳ නඩුසා පරීක්ෂණ යටපත් කරගෙන. ඒක සංඥා දෙකක් ලැබිලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසන්ත සිල මහත්මයා මාරු කිරීම ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයක් මත ඊළඟ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විශේෂ අධිකරණ විසුරුවාරින් සූදානම් කියන ප්‍රකාශය ඒ ඔක්කොගෙන් පෙන්නු කරන්නේ මේ අපරාධ වසා ගැනීම සඳහා කරන ද බල සූදුව කතානායකවරයා 15 වෙනිදා මේ පාර්ලිමේන්තුව ප්‍රකාශ කර අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් ඇතුළේ අග්‍රාමාත්‍යවරයාට හෝ අග්‍රාමාත්‍ය රේකම් කාර්යාලයට මුදල් වියදම් කිරීමේ බලයක් නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයාගේ සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මුදල් අත්හිටුවීම සඳහා යෝජනාව අපි අද කතානායකතුමාට බාර දී තිබෙනවා. කතානායකතුමා සාපක්ෂ නායක රැසිවි තීරණය කරල ලැබුවා 11 29 වෙනිදා එම යෝජනාව පාර්ලිමේන්තු විභාගයට ලක් කරා. අපි සූදානම් මේ යෝජනාව නමින් නමට ඡන්ද විමසා රනිල් වික්‍රමසිංහ තරලිගහ මන්ත්‍රී යන්න උනා. එයා දැන් ටේක ඉන්නේ අගමැති කියලානේ. නමුත් එයත් අගමැති නෙමෙයි. එමා ජනක දන්නේ. කතානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා පවසනවා.
කතානායකතුමා අත්නෝමතික ලෙස තමන්ට කිසිසේත් අයිති නොවන ජනාධිපතිවරයාගේ පරමාධිකාරයේ බලහත්කාරයෙන් පාවිච්චි කිරීමට කරු ජයසූරිය කතානායකතුමා ඉදිරිපත් වෙලා තිබෙනවා. එම නිසා අපි දකින හැටියට ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි කරු ජයසූරිය මහත්මයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගෙන යාම. වෙන කිසිම දෙයක් කරන්න ඉස්සෙල්ලා මේ භයානක වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන කරු ජයසූරිය මහත්තයාව ඒ පුටුවෙන් ඉවත් කරන්න ඕන. පැහැදිලිව තියෙනවා රන්ජන් රාමනායක හිටපු ඇමතුමා යම්කිසි ආයුධයක් ඔහුගේ ඉන ප්‍රදේශයෙන් අරගෙන සාක්කුවට යොදා ගන්නවා තියෙනවා. රන්ජන් රාමනායක ඇමතුමා මේ පළවෙනි රූපරාමුවේ තියෙන්නේ එතුමා යම්කිසි දෙයක් ඉන ප්‍රදේශයෙන් අරගෙන ඒ සාක්කු ප්‍රදේශයට ඇතුල් කරගන්නවා. ඒක පැහැදිලිව තියෙනවා. ඒ වගේ මේකේ ඊළඟ රූපරාමුවෙන් ගන්නකට පැහැදිලිව තියෙනවා වේතරදාර නිලධාරියෙක් ඇවිල්ලා එතුමාගෙන් ඒ යම්කිසි දේ ඉල්ලනවා. ඒක අතට දෙනවා. ඒ වේතරදාර නිලධාරියා ඔහුගේ මූණත් ආවරණය කරගෙන කිසිම කැමරාවකට හසු නොවෙන්න ඔහුගේ මූණ මුහුණ යට කරගෙන සභාගර්භයෙන් එළියට යන්නේ. බහුතරේ පෙන්වන්නට යාම නිසා බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවත් අද උණුසුම් වුණා. අද උදෑසන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කළු ඇඳුමෙන් සැරසි විරෝධතා පුවරු රැගෙන බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවට ඇතුළු වුණේ වත්මන් දේශපාලන අර්බුදයට විරෝධය පළ කරමින්. අනතුරුව තමන්ට බහුතරය ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරේ සභාපති අසුනේ වාඩි වුණා. අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවට පැමිණීමත් සමග සභාව නොසන්සුන් වුණේ මෙලෙසිනි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාපති අසුනේ වාඩි වී සිටි මන්ත්‍රීවරයා ඔසවාගෙන සභාවෙන් පිටතට රැගෙන ගියා. මේ සිද්ධිය නිසා සභාව පැයකට කල් තැබීමට සභාපති දිල්රුක් අබේකුන් මහතා කටයුතු කළා. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා සරණවාහිනී මීළඟ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්.